අද මේ වීඩියෝ එක ඇතුළේ මම පැහැදිලි කරනවා කඳුළු ගෑස් සම්බන්ධයෙන් ඔබ දැනගතිය යුතු සියලුම දේවල් ටිය ගෑස් මම මේ වීඩියෝ එක ඇතුළේ කියලා දෙනවා මේ කඳුළු ගෑස් ෂෙල් එක කොහොමද වැඩ කරන්නේ ඒ ක්‍රියාකාරීත්වය කොහොමද සිද්ධ වෙන්නේ ඒක ෆයරින් මෙකැනිසම් එකේ ඉඳලා ඒ වගේම මේ ආරක්ෂක නිලධාරී නීත්‍යානුකූලව මේ කෙලෙස්ත භාවිතා කළ යුත්තේ ඒ වගේම මානුෂීය අවශ්‍යතාවයක් සඳහා කොහොමද මේ වගේ එකක් නිෂ්ක්‍රීය කරන්න කියන කාරණාව දක්වා සියලුම සංකල්ප මේ වීඩියෝ එක ඇතුළේ මම ඇතුළත් කරනවා. එහෙම කරන්නේ ප්‍රධාන කාරණා දෙකක් නිසා අවශ්‍යතාවයන් දෙකක් නිසා. පළවෙනුව මම විශ්වාස කරන දෙයක් තමයි කඳුළු ගෑස් වගේ රසායනික ආයුධ අපේ භාවිතයෙන් සිවිල් ආරක්ෂක කටයුතු වලින් සම්පූර්ණයෙන්ම ඉවත් කරන්න ඕනේ කියලා දැඩි විශ්වාසයක් මගේ හිතේ තියෙනවා. අංක 1. අංක 2 මම හිතනවා මේ පිළිබඳ ස්වාධීන සංකල්පයන් ගොඩනැගීම ස්වාධීන අදහස් අපේ රටේ මිනිස්සුන්ගේ ගොඩනැගීම සඳහා විද්‍යාව ගණිතය දර්ශනවාදය වගේ සංකල්පවල අඩුවක් තියෙනවා කියලා. ඉතින් මගේ නම රුචිර විජේසේන මම ගොඩාක් උත්සාහ කරන දෙයක් තමයි මේ අඩුව පිරවීම සඳහා මේ සංකල්ප මට පුළුවන් හැදියට බෙදා දෙන්න. මම හිතනවා මේ සංකල්පවලින් පරිපූර්ණ වෙච්ච සමාජයක් රටක් විදිහට ඉස්සරහට යෑමේදී ලොකු ශක්තියකින් ගමන් කිරීමේ හැකියාවක් තියෙනවා කියලා. මුලින්ම මේ කඳුළු ගෑස් සම්බන්ධයෙන් මගේ තියෙන මේ පෞද්ගලික දෘෂ්ටි කෝණය මම කියන්නම්. මොකද මේ ඒ පෞද්ගලික දෘෂ්ටි කෝණය මත තමයි මේ මුළු වීඩියෝ එකම දිවෙන්නේ. මම අවුරුදු 10කට වඩා වැඩි කාලයක් මේ ලංකාවේ ප්‍රධානම විද්‍යාගාරයක විද්‍යාඥයෙක් විදිහට කටයුතු කළා තියෙනවා. ඒහිදී විශේෂ විවිධ අවධානම් සහිත කෙමිකල් ගණනාවක් මම හැන්ඩල් කරලා තියෙනවා. දැන් මේ ටිය ගෑස් කියන කෙමිකල් එක එහෙම නැත්නම් ඒ ක්ලාස් එකේ හඳුන්වන යම්කිසි කෙමිකල් එකක් මට කවදා හරි දවසක විද්‍යාගාරයේ මට හැන්ඩල් කරන්න වුණොත් මම ඒක කරන්නේ ෆියුම් කබඩ් එකක් ඇතුළේ. ඒක කරන්නේ මට තියෙන සියලුම ආරක්ෂක ඇඳුම් භාවිතා කරගෙන. එහෙම හැන්ඩල් කරන කෙමිකල් එක සාමාන්‍ය මිනිසුන් අතරට මේ අපි හුස්ම ගන්න හුස්මට එකතු වෙන පරිදි මුදා හැරීම මම හිතනවා මානුෂිකව වැරදි කියලා. මිනිහාගේ මූලිකම කාරණා තුනක් තියෙනවා. මිනිහා හුස්ම ගන්න ඕනේ. මිනිහා කන්න ඕනේ. මිනිහා වතුර බොන්න ඕනේ. මෙන්න මේ කාරණා තුනට වස හරි යම්කිසි කෙමිකල් එකක් ඇතුළත් කිරීමෙන් පුද්ගලයේ පීඩණයට පත් කරනවා නම් ඒ ක්‍රමය මානුෂික වශයෙන් අපිට පිළිගන්න බෑ. ටිය ගෑස් එහෙම නැත්නම් කඳුළු ගෑස් වල ක්‍රියාකාරීත්වය ගැන කතා කරමු. මුලින්ම අපි තේරුම් ගන්න ඕන දෙයක් තමයි අපි සාමාන්‍ය විවාහයේ ටිය ගෑස් කියලා හඳුන්වුවාට මේක ඇත්තටම ගෑස් එකක් නෙමෙයි. අපිට පෙවුනට දුමක් වගේ ඒක ඇත්තටම මේ වායුවක් නෙමෙයි. ටිය ගෑස් කියලා කියන්නේ ඇත්තටම ඉතාම සියුම් අංශු විශේෂයක්. අංශු විශේෂය මේ වායුවත් එක්ක පැතිරිලා යනවා මේ හරියට වලාකුලක් වගේ. ඒකින් තමයි අපි ඒකට ගෑස් එකක් කියන්නේ. දැන් ඕගොල්ලෝ දැකලා ඇති මේ සියුම් අංශු පැතිරලා සාමාන්‍යයෙන් සිමෙන්ති මේ බෑග් එක කැඩුනහම ලොකු සියුම් අංශු පැතිරලා යනවා. ඒතර බිත්තියක් කපන වෙලාවක දැන් ගෙයක් හදනවා නම් පුටි පාවිච්චි කරලා කපනකොට ඕගොල්ලෝ දකින මේ වගේ වායුවක් විදියට මේ අංශු පැතිරලා යනවා. ඒ වගේම ක්‍රියාකාරීත්වයක් තමයි මෙතනදී තියෙන්නේ. එතකොට මේ ටිය ගෑස් භාවිතා කරනකොට මේ දුමාරයට හසු වීමෙන් ඒ දුමාරයේ තියෙන සියුම් අංශු අපේ ශරීරයට ඇතුළත් වෙනවා. මේ විශේෂයෙන්ම මේ තියෙන අංශුන් වල තියෙන හැකියාවක් තමයි ඒකට පුළුවන් අපේ සෛලවල තියෙන ප්‍රධාන ග්‍රහක ප්‍රෝටීන් වර්ගයක් සමග සම්බන්ධ වෙන්න. මේ ග්‍රහක ප්‍රෝටීන් සමග මේ අණුව සම්බන්ධ වුණාම මේ අපේ සෛලයේ සම්බන්ධ වෙලා තියෙන නියුරෝන මේ අපේ මොළයට පණිවිඩයක් යනවා අධික වේදනාවක් ඇති කිරීම සඳහා උත්තේජනයක් ලබා දීම සඳහා. ඉතින් මේ කාරණාව නිසා මේ ටිය ගෑස් පහරයකට ලක්වෙච්ච කෙනෙක් අධික වශයෙන් වේදනාවට ලං වෙනවා. අපි මේක ටිය ගෑස් මේ කියනවට වඩා ඒ කියන්නේ කඳුළු ගෑස් කියනවට වඩා මේකට වඩාම සුදුසු වචනේ තමයි මේක පේන් ගෑස්. එහෙම නැත්නම් මේක වේදනා වායුව කියලා කිව්වට කියන එක. මේ කඳුළු ගෑස් ප්‍රහාරයන්ට මම පෞද්ගලිකව කීප වරක් ලක් වෙලා තියෙනවා. ඉතින් මම දන්නවා මේ ක්‍රියාකාරීත්වය කොහොමද සිද්ධ වෙන්නේ කියලා. මේ ක්‍රියාකාරීත්වය අපිට දැනෙන සංවේදනයේ තීරණය වෙන්නේ අපි කොතරම් ප්‍රමාණයකට මේ ගෑස් එකට නිරාවරණය වුණාද කියලා.
මුලින්ම මේ ගෑස් එකන නිරාවරණය වෙනකොට මේක උගලන්ට දැනෙන්නේ මේ කරගඳක් සහිත වායුවක් වගේ. ඒ හරි මේ කටුක වායුවක් කරගඳක් සහිත මේක පළවෙනි හුස්ම දෙක ගන්නකොටම අපිට මුලින්ම දැනෙන දෙයක් තමයි මේක ලංග්ස් වලට මේ අපි පෙනහැල්ලට ගිය ගම මුළු පපුවම මේ දැවිල්ලක් අපිට හට ගන්න. ඒක තමයි පළවෙනිම සෙන්සේෂන් එක. සාමාන්‍යයෙන් තප්පර 10ක් වගේ ගියාම අපිට දැනෙනවා මේ ඇස්වල කඳුළු වෙන්න පටන් ගන්නවා. ඒ වගේම ඇස්වල දැවිල්ලක් හට ගන්නවා. මේක තමයි මූලිකම මේ දැනෙන දේ. මේක ඉතාම තීව්‍රයි හැබැයි. මේ ඉතාම අඩු කන්සන්ට්‍රේෂන් එකකට අඩු සාන්ද්‍රණයකට අපි ලක් වුණත් මේක තදින් දැනෙනවා. ඉතින් ගොඩක් වෙලාවට මේ වගේ දැනෙනකොට ක්‍රවුඩ් එකේ දැන් කෙනෙක් නම් ඉන්න කෙනෙක් නම් ඒ වගේ වෙලාවෙ එතනින් අයින් වෙන එක තමයි වඩාම ඉතින් ඒගොල්ලන්ගේ නැචරල් රෙස්පොන්ස් එක සාමාන්‍ය ක්‍රියාකාරීත්වය විදිහට ඒක විදිහට වෙන්නේ. නමුත් සමහර අවස්ථාවලදී දැන් හිතන්න ලොකු ගෲප් එකක් ඉන්නකොට මේ වගේ ඇටැක් එකක් ආපුවම එකපාර අයින් වෙන්න බෑ. ඒ වගේ අවස්ථාවල දිගින් දිගටම මේ වායුවේ ග්‍රහණයට ලක් වෙනවා. හිතන්න සාමාන්‍යයෙන් මේ හුස්ම ගන්නකොට අපි මේ අපිට දැනෙනවා මේ මේ බර්නින් සෙන්සේෂන් එක අපිට දැනුණ ගාම අපේ ශරීරයේ තියෙන නැචරල් රෙස්පොන්ස් එක තමයි මේ අපි අර උද්වේගිකාරීත්වයක් එක්ක වැඩිපුර හුස්ම ගන්න. ඔගොල්ලෝ විශ්වාස කරන්න ඒ වගේ කරනකොට ගන්න සෑම හුස්මක් පාසාම මේ තියෙන වේදනාකාරී කටුක භාවය වැඩි වෙනවා. ඒක හරිම ඉතාම මේ තීව්‍ර වේදනාකාරී අත්දැකීමක්. දැන් ටික වෙලාවක් මේ විදිහට යනකොට ඔයගලන්ට අවස්ථාවක් වෙනවා කැස්ස ඇති වෙනවා. ඒ වගේම කිවිසුම් ඇති වෙනවා සමහරලාට. ටික වෙලාවක් යනකොට ඔයගලන්ට තේරෙනවා නහය බර වෙන්න ගන්නවා මේ සෙම ඇති වෙන ස්වභාවයක් තියෙනවා. මේ උගුර රිදෙන්න ගන්නවා. ඒතර මේ වගේ තත්ත්වයක් වෙනවා ටිකක් වැඩිපුර වෙලා යන්න ගියා. තව ටිකක් වෙලා හිටියොත් නම් ඇත්තටම ඔයගොල්ලෝ අර ඒ දෙවෙනි අවස්ථාව. තුන්වෙනි අවස්ථාව තමයි ගොඩක් වෙලා මේක නිරාවරණය වුණාම අර ඔයගොල්ලෝ දැකලා තියෙනවද දැනෙලා තියෙනවද සමාල්ලාට මේ දුම් ලිප ළඟ වලට ගියාම එකපාර අපේ ඇහැට දුම වැදීම නිසා ලොකු මේ වේදනාවක් එනවා. අන්න ඒ වගේ දිගටම පවතින. ඒක ඉතාම තීව්‍රකාරී. ඒක නිසා අපිට ඇස් අරගන්න බැරි තත්ත්වයක් එනවා. ඊට පස්සේ ඇස් අරගන්න බැරි වුණාමට හුස්ම ගන්නත් බැරි වුණාම මොකද වෙන්නේ? අපි ඩිස්ඔරියන්ට් වෙනවා. කියන්නේ අපි කොහෙද කියලා දැනගන්න බෑ. මේක වටේම දුම දුවා ගන්න කොහෙද කියලා දැනගන්නත් නැහැ. ඉතින් මේ වගේ අවස්ථාවල ඉතින් මේ වගේ ඉතාම තීව්‍රකාරී තීව්‍ර භයානක අත්දැකීමකට ඔයගලන්ට ලක් වෙන්න වෙනවා වැඩිපුර වෙලාවක් මේ ටියර් ගෑස් වලට සම්බන්ධ. ඉතින් මට ওই අවස්ථා තුනේම අත්දැකීම් තියලා ඒක හින්දා මම හොඳට දන්නවා මේකේ ක්‍රියාකාරීත්වය කොහොමද කියලා. දැන් මේ සාමාන්‍ය අද්දකි. නමුත් සාමාන්‍යයෙන් මේ ටියර් ගෑස් ප්‍රහාරයකට ලක් වෙලා අපි එතනින් අයින් වුණාම අර මූලික මට්ටමේ සංවේදනයකින් පස්සේ සාමාන්‍යයෙන් විනාඩි 5ක් 10ක් ඇතුළත මුලින් අයින් වෙලා යනවා. නමුත් අර තුන්වෙනි මට්ටමට වගේ එක්ස්පෝස් වුණොත් සාමාන්‍යයෙන් පැයක් එකමාරක් වගේ මේ කාලයක් ඒ තියෙනවා. විශේෂයෙන්ම දැවිල්ල වගේ ස්වභාවයක් මම දැකලා තියෙනවා. සමහර අයගේ මේ මූණ සම්පූර්ණයෙන්ම රතු වෙලා ගිය අවස්ථා. ඒ වගේම සමහර අයට මේකේ තියෙනවා ඇලර්ජින් රෙස්පොන්ස් එකක්ද කියන්න දන්නේ නැහැ. නමුත් ඒගොල්ලන්ගේ මේ මූණ පළුද යෑමේ ස්වභාවයක් ඉදිමීමේ ස්වභාවයක් පවා මම දැකලා තියෙනවා ඒ වගේ අවස්ථාවලට ලක්ුණු අයගේ. ඉතින් ওই විදිහට තමයි සාමාන්‍ය ටියර් ගෑස් රෙස්පොන්ස් එකක් ඇති වෙන්නේ. මෙහි භයානකම කාරණාව මේක නෙමෙයි. සාමාන්‍ය පුද්ගලයන්ට සාමාන්‍ය සෞඛ්‍ය සම්පන්න පුද්ගලයන්ට ටියර් ගෑස් එකක් නිරාවරණය වුණාම ඒගොල්ලන්ට මේ වගේ తాවකාලික අපි කියන ඇකියුට් ඉරිටේෂන් රෙස්පොන්ස් එකකින් ඉවර වෙන්න පුළුවන්. නමුත් ඕගොල්ලෝ විශ්වාස කරනවද මෙහිදී තියෙන භයානකම කාරණාව තමයි මෙහිදී මිනිස්සු බය වීමකට ලක්. අපි කියන පැනික් ඇටැක් එකක් කියලා. හිතන්න මිනිස්සුන්ට හුස්ම ගන්න බෑ. එතකොට සමහරවිට ඩිස්ඔරියන්ට් වුණා කියලා හිතන්න. ඒ වගේම මහා විශාල ක්‍රවුඩ් එකක් මැද්ද ඉන්නකොට ඩිස්ඔරියන්ට් වුණාම සමහර කෙනෙක් වැටෙන්න පුළුවන්. සමහර කෙනෙක් පැනික් ඇටැක් එකක් ඇවිල්ලා එහෙමම එයා ඉඳ ගන්න පුළුවන්. මම අනන්තවත් දැකලා තියෙනවා. සමහරවිට මේ ටියර් ගෑස් භාවිත කරපු අවස්ථාවක එකපාරකට ඒ භාවිත වෙච්ච අවස්ථාවක මම හිටියේ කොළඹ කොටුව ස්ටේෂන් එක ඉස්සරහා. එතනද භාවිත කරා මම දැක්ක වැඩට යන අම්මලා මේකට එක්ස්පෝස් වුණා. එතකොට ඒගොල්ල මේ අපේ කාන්තා පාර්ශ්වයේ මැදිවිය මේ අම්මල මේකට එක්ස්පෝස් වුණා. මේ එක්ස්පෝස් වීම හින්දා ඔයගොල්ලෝ විශ්වාස කරනවාද ඒගොල්ලෝ පැනික් වෙලා හුස්ම ගන්න බැරුව කළා මෙහෙම හුස්ම අදිනවා ගන්න හුස්මක් ගන්න එන්නේ ටියර් ගෑස් වායු. ඒකෙන් ඉඳන් මිනිස්සු වැටිලා මේ ඉතින් හරි ප්‍රශ්න වලට ලක් වුණා. ඉතින් මේ වගේ තුවාල වීම ඩිස්ඔරියන්ට් වීම කියන කාරණාව වෙන්න පුළුවන්.
ඒ වගේ මම මේ වීඩියෝ එක කරන්න කලින් පොඩ්ඩක් සර්ච් කරලා බැලුවා මේ බැලුවා මේකේ දීර්ඝකාලීන ඉෆෙක්ට්ස් තියනවාද කියලා. ඔව්. විශේෂයෙන්ම ලංග් ඉන්ෆෙක්ෂන් සඳහා දීර්ඝකාලීන ඉෆෙක්ට්ස් තියෙන බව පැහැදිලි වෙලා තියෙනවා. මම ඒකේ රිපෝර්ට්ස් පල්ලෙහා දාන්න ඕගොල්ලන්ටත් බලන්න පුළුවන්. ඒ වගේම හිතන්න මේ පැහැදිලි කළ දෙයක් තමයි ඇස්මා එහෙම නැත්නම් අදුම තත්වයන් තියෙන විශේෂ පෙනහළු ආබාධ සහ පෙනහළු සම්බන්ධ ගැටලු තියෙන පුද්ගලයන්ට මේක දීර්ඝකාලීනව බලපාන්න පුළුවන්. ඉතින් මේක තමයි මේ කඳුළු ගෑස්වල තියෙන භයානක තත්ත්වය. ඉතින් කෙමිකල් එක වෙෆන් එකක් විදිහට එහි තියෙන මේ මේ ස්වභාවය, ඡණ්ඩ ස්වභාවය ඊටාම අපිට පැහැදිලි. මේ ටියර් ගෑස් භාවිතා කරන ප්‍රධාන ආකාර කීපයක් තියෙනවා. දැන් ලංකාවේ නම් තියෙන ප්‍රසිද්ධම ක්‍රමය තමයි යම්කිසි වෙපන් එකක් භාවිතා කරලා ඒක ජනතාව පැත්තට මේක නිකුත් කිරීම. ඒක තමයි මුල්ම ආකාරය. දෙවෙනි ආකාරය තමයි මේ අතින් විසි කරන්න පුළුවන් මේ ස්මෝක් ඩිවයිස් එකක් විදිහට භාවිතා කරනවා. ඒක මම ලංකාවේ වැඩිය දැකලා නැහැ. දැන් සාමාන්‍ය වෙපන් එකක් භාවිතා කරලා මේක ප්‍රොජෙක්ට් කරනකොට ඒගොල්ලෝ මොකද කරන්නේ? ඒ කැනිස්ටර් එක වෙපන් එකට ලෝඩ් කරලා ෆයර් කරනකොට මේ වෙපන් එකේ තියෙන ෆයරින් පින් එක ඇවිල්ලා කැනිස්ටර් එකට වදිනවා. ඒ වැදීම මගින් ක්‍රියාත්මක වීම සඳහා මේ කැනිස්ටර් එකේ පිටිපස්සේ තියෙන ෆයරින් ප්‍රිකෂන් කැප් එකක්. ඒතර මේ ප්‍රිකෂන් කැප් එකේ ක්‍රියාකාරිත තමයි ඒකට අර ෆයරින් පින් එක වැදුනා මේක පුපුරනවා. ඒක ඒ පිපිරීම නිසා ඇක්ටිවේට් වෙනවා සෙකන්ඩරි චාර්ජ් එක. අපිට කියන ප්‍රොපලන්ට් එක කියලා. ඒක තමයි ප්‍රධානම චාර්ජ් එක මේ කැනිස්ටර් එක විසිකිරීම සඳහා. ඒ ඇතිවන ඒ පිපිරීම නිසා ඇතිවන පීඩනය නිසා ඒ කැනිස්ටර් එක ඉස්සරහට විසි වෙනවා. මේ ප්‍රොපලන්ට් එක ක්‍රියාත්මක වෙනකොටම තව දෙයක් සිද්ධ වෙනවා. ඒ කැනිස්ටර් එක ඇතුළේ තියෙන මේන් චාර්ජ් එක, එහෙම නැත්නම් මේ කඳුළු ගෑස් වායුව නික්ම කිරීම සඳහා හදලා තියෙන රසායනික ද්‍රව්‍ය ක්‍රියාත්මක වෙනවා. මේ රසායනික ද්‍රව්‍ය ඉතාම සමානයි ඔයගොල්ලෝ මේ මදුරු කොයිල් දැකලා තියෙනවනේ. ඒකේ රසායනික. දැන් මදුරු කොයිල් මොකද වෙන්නේ? මදුරු කොයිල් එකක් ඔය පත්තු කරලා තියෙනකොට හිමින් දුම නැගීගෙන යනවනේ. ඉතින් මේ මදුරු කොයිල් වල තියෙන ඉතාම සරල රසායනයක්. ඒ තියෙන්නේ මේ අපි දන්නවා මේ අඟුරු. අඟුරු වලට ඔක්සිජන් ලබා දෙන ඔක්සිඩයිසර් එකක්, පොටෑසියම් නයිට්‍රේට් වගේ ඔක්සිඩයිසර් එකක් සම්බන්ධ කරලා ඒකට අර මදුරුවන් විකර්ෂණය කරන ද්‍රව්‍ය එකතු කරලා තමයි අර ෂේප් එකට හදලා තියෙන්නේ. ඒතර ගිනි තිබ්බාම මොකද වෙන්නේ? අඟුරු ගිනි ගන්නවා. ඒකට අවශ්‍ය කරන ඔක්සිජන් අර මේ ඔක්සිඩන්ට් එක මගින් ලබා දෙන පොටෑසියම් නයිට්‍රේට් වගේ ඒ රත් වීම නිසා මොකද වෙන්නේ? අර මදුරු විකර්ෂණ මේ කිමිකල් එක වටේට පැතිරලා යනවා. ඉතින් මේකම තමයි අර කැනිස්ටරයක් ඇතුලේ තියෙන්නේ. ওই ගොඩක් වෙලාවට චාකෝල් සහ පොටෑසියම් නයිට්‍රේට් මිශ්‍රණයකට අපි භාවිතා කරනවා යම්කිසි කිමිකල් එකක්. මේ කිමිකල් වලට විශේෂ නමක් කියනවා. මේකට කියනවා ලැක්‍රොමයිඩ්ස් කියලා. මේ ලැක්‍රොමයිඩ්ස් කියලා කියන්නේ මේ කඳුළු ඇති කිරීම සඳහා, එහෙම වගේම ශ්වසන පද්ධතියේ ඉරිටේට් කිරීම සඳහා, මේ උත්තේජනය කිරීම සඳහා නරක ආකාරයෙන් මේ ක්‍රියාත්මක වෙන විවිධ රසායනික ද්‍රව්‍ය. දැන් ගොඩක් වෙලාවට භාවිතා කරන එකක් තමයි මේ ක්ලෝරොබෙන්සිල් මැලිනොනයිට්‍රයිල් කියන රසායනික ද්‍රව්‍ය, CS ගෑස් කියලා හඳුන්වන රසායනික ද්‍රව්‍ය බහුල වශයෙන් මේ සඳහා භාවිතා කරනවා. දැන් මොකද වෙන්නේ? අර මදුරු කොයිල් එකක් වගේ මදුරු කොයිල් නැණ හිමින්නපත් වෙන්නේ. මේගොල්ලෝ මොකද කරන්නේ? විවිධ රසායනික ද්‍රව්‍ය භාවිතා කරලා ඒවයි තියෙන ප්‍රමාණය එහෙට මෙහෙට කරලා මොකද කරන්නේ? අර අඟුරු වේගයෙන් දහනය කිරීම සඳහා සකස් කරලා තියෙනවා. ඒතර අඟුරු දහනය වෙනකොට ඒ ඇතිවන තාපය නිසා මොකද වෙන්නේ? CS ගෑස් එක වටේට පැතිරලා යනවා. ඉතින් මේක තමයි ඇත්තටම කළු දුමාරයක්, මේ සුදු දුමාරයක් විදිහට ඕගොල්ලන්ට පේන්න සකස් වෙන්නේ. මේ කඳුළු ගෑස්වල නීතියානුකූල භාවිතය පිළිබඳ අපි කතා කරමු. දැන් මම කිව්ව කලින් මේ විශේෂයෙන්ම ක්‍රවුඩ් කන්ට්‍රෝලින් මෙකැනිසම් එකක් විදිහට මේක භාවිතා කරන්න පුළුවන්. මොකද මේ ඇතිවන මේ ඉතාම කටුකදායි සෙන්සේෂන් එකින්ද මිනිස්සු එතනින් අයින් වෙනවා. ඒක කමක් නැහැ කියමු. නමුත් ඔගොල්ලෝ තීරුම් ගන්න ඕනේ විශේෂයෙන්ම මේ කඳුළු ගෑස් භාවිතයේ වැරදි ආකාරයට පොලිස් නිලධාරීන් අතින් හරි ආරක්ෂක නිලධාරීන් අතින් හරි සිද්ධ වෙන්න පුළුවන්. ඒක ගැන වඩා සැලකිලිමත් වෙන්න මූලිකම කාරණාව තමයි මම කිව්ව මේකේ ප්‍රොපලන්ට් එකක් තියෙනවා කියලා. ඒ කියන්නේ මේක ඉස්සරහට අපි වෙපන් එකකින් ෆයර් කරනකොට මේක වේගෙන් ඉදිරියට ගමන් කරනවා කියලා. එතකොට යම්කිසි කෙනෙක් මේක ආයුධයක් විදිහට, ඒ කියන්නේ කඳුළු ගෑස් භාවිතා මේ කඳුළු ගෑස් නික්මීමට වෙනුවට මිනිස්සු කෙනින්ම පුද්ගලයෙක් වෙත මේක ආයුධයක් ලෙස එල්ල කරලා මේ කැනිස්ටර් එක ෆයර් කරනවා.
ඒක අපි සැලකන්නේ නැහැ මානුෂීය කාරණාවක් කියලා. මොකද ඔයගලන්ට තේරෙනවා මේක අධික වේගයෙන් යන ප්‍රොජෙක්ටයිල් එකක්. එතකොට මේකෙන් ලොකු අනතුරු වෙන්න පුළුවන්. එහෙම වෙලා තියෙන මිනිස්සු මිය ගිහිල්ලා පවා තියෙනවා මේ කැනිස්ටර් එක ඔළුවේ හරි තව විශේෂ යම් කිසි වැදගත් කියන්නේ හානිදායක විදියට මිනිසුන් වෙත වැදීමේ. ඉතින් ඒක මූලික වශයෙන් තාම වැදගත්. අඩු කෝණයන් වල මේ ලෙස මේ කැනිස්ටර් එක ෆයර් කිරීම හරි භයානකයි. ඒක ගැන සැලකිලිමත් වෙන්න අතිශය වැදගත්. ඒ වගේම තවත් කාරණාවක් තමයි විශේෂයෙන්ම ක්‍රවුඩ් එකක් ගොඩාක් මිනිස්සු එකට ඉන්න තැනකදී මේක ඉහළින් මේ වගේ කැඩිස්ට ගණනාවක් කර කාලතෝක්කු ගන්නවා වගේ එක දිගට මිනිස්සුන්ට ගැහුවාම ඒකත් ඉතාම මානුෂික කාරණා. මොකද මේක රත් වෙච්ච කැනිස්ටර් එක. මේක ඉතාම රත් වෙනවා මේ කැනිස්ටර් එක. ඒ වගේම මේක ඉහළට ගිහිල්ලා එනකොට ලොකු වේගයකින් එන්නේ. එතකොට අර ගොඩාක් සෙනඟ ඉන්න තැනට මැද්දටම එහෙම අපි මේක ෆයර් කරනවා නම් ඒක එච්චර සුසු නැහැ. මම ලංකාවේ වීඩියෝස් ඒ වගේ අවස්ථා කීපයක්ම දැකලා තියෙනවා. කෙලින්ම මිනිස්සු මහා මිනිස්සු ප්‍රමාණයක් ඉන්නකොට ඒ මිනිස්සු අසලටම කෙලින්ම ඒගොල්ලන්ගේ මිනිස්සු මැද්දටම ඒ කැනිස්ටර් භාවිත කරන එක. ඒක එච්චර හොඳ ක්‍රියාවක් නෙමෙයි. ඒ වගේම අපි වැදගත්ම කාරණාවක් තමයි මේ කෙමිකල් වෙපන් එකක්. එතකොට මේ කෙමිකල් වෙපන් එක තුලින් අපි වායුවක් තමයි නික්ම වෙන්නේ. එතකොට මේ වායුවේ ගමන් කිරීම ඒ ප්‍රදේශයේ තියෙන වායු ධාරාවන් වල හැසිරීම මත තීරණය වෙනවා. එතකොට යම් කිසි කෙනෙක් පහර දෙනවා නම් මේ කෙමිකල් වෙපන් එකෙන් මිනිස්සුන්ට යන්න බැරි වෙන ආකාරයට මිනිස්සු හිර වෙන ආකාරයට ඒ අමානුෂික ක්‍රියාව. දැන් උදාහරණයක් විදිහට හිතන්න යම් කිසි බෑවුමක් මේ හිතන්න පස් බෑවුමක් තියෙනවා කියලා. එතකොට මිනිස්සු මේ පස් බෑවුමින් මේ ටිය ගෑස් වලින් බේරීම සඳහා ගමන් කරනවා. එතකොට හිතන්න මිනිස්සු කවුරු හරි කෙනෙක් ඒ පස් බෑවුමින් ඒ උඩට යන්න ගමන් කරන මිනිස්සුන් වෙත නැවත නැවත ටිය ගෑස් ගහනවා නම් ඒක අමානුෂික ක්‍රියාවක්. මේ ලෝකේ එහෙම සිද්ධ වෙලා තියෙනවා. මේ ලංකාවේ මම දැක්ක මේ ඊයේ පෙරේදා ටිය ගෑස් භාවිතා කරපු අවස්ථාවක විශේෂයෙන්ම මේ පේරාදෙණිය ශිෂ්‍යයන්ට එක පැත්තක තියෙන අපි දන්නවා ගලා හන්දිය කියන්නේ ඉතාම සුප්‍රකට ස්ථානයක් අපේ මේ විශ්වවිද්‍යාල ගැන කතා කරනකොට ඒක එක පැත්තක තියෙන්නේ පස් බෑවුමක්. එතකොට ඒ වගේ ප්‍රදේශයක කැනිස්ටර් එකක් අපි ෆයර් කරනකොට මොකද වෙන්නේ? මේ එන්න හුළඟ අප්ග්‍රාෆ්ට් එකක් විදිහට අර පස් බෑවුම දිගේ තමයි ගමන් කරන්නේ. ඒ වගේ තැනකට මිනිස්සු මේක මේ මිනිස්සු බේරෙන්න උත්සාහ කරත් මිනිස්සු දෙහාටම අර වායුව ගමන් කරනවා. ඒක අමානුෂිකයි. ඒ වගේ දේවල් අපි නවත්තන්න ඕනේ. ඉතින් මේ වගේ කාරණා අපිට ඇත්තනම අයිතියක් තියෙනවා. අපිට හිමිකමක් තියෙනවා මේ රටේ හිංසනයෙන් නික්මීම සඳහා අපිට වදවන්දනයන්ට ලක්වීමෙන් එරෙහිවීම සහ ඒට නොලැබීම සඳහා අපිට අයිතියක් තියෙනවා. එතකොට මිනිසුන්ට ඒ වගේ එල්ල කරලා අපිට ඒ කටයුතු කිරීම එච්චර සුදුසු නෑ. ඒක මානුෂිකත් නෑ. විශේෂයෙන් මේ හුස්ම ගන්න වායුවට විසක් එකතු කිරීම කොහොමත් අමානුෂිකයි විදියටයි අපිට සලකන්න වෙන්නේ. අවසාන කාරණාව කොහොමද මේ ටිය ගෑස් අපිට මානුෂික අවශ්‍යතාවයන් සඳහා ඩිෆියුස් කරන්නේ කියන කාරණාව. සමහර අවස්ථා එනවා මේ ටිය ගෑස් භාවිතා කරනකොට මිනිස්සු දුවන්න පයින් ගිහිල්ලා වැටෙන අවස්ථා. එහෙම නැත්නම් ටිය ගෑස් නිසා ඇතිවන පැනික් ඇටෑක් එකකින් යන්න බැරි වෙන අවස්ථා. එහෙම නැත්නම් යම් කිසි කාරණාවක් නිසා මිනිස්සු ඇද වැටලා තියෙන අවස්ථා. හිතන්න ඒ ළඟම මේ ටිය ගෑස් එකක් ඩිස්පෙන්ස් වෙනවා කියලා. ඒ වගේ අවස්ථාවක ඔබ මොනවද කරන්න ඕනේ? මේ වගේ අවස්ථාවක මුලින්ම අපි කරන්න ඕනේ කාරණාව තමයි ඒ පුද්ගලයෙක් ඒ ප්‍රහාරයකට ලක්වී ඒගොල්ලන්ට යන්න බැරුව ඒ වගේ අවස්ථාවක් ඉන්නවනම් මුලින්ම අපි කරන්න ඕනේ වෙන මොකක්වත් නෙමේ පුළුවන් තරම් ඉක්මනට ඒ ඩේන්ජර් එකකින් ඒ පුද්ගලයාව අයින් කිරීම. ඒකට තියෙන හොඳම ක්‍රමය තමයි මේක පයින් හරි ගහලා මේ කැනිස්ටර් එක ඈතට විසික් කිරීම. මතක තියාගන්න ඕනේ කාරණාවක් මට පෞද්ගලික අත්දැකීම් තියෙනවා මේ කැනිස්ටර් එකක් අල්ලන්න යන්න එපා. ඒක විශේෂයෙන්ම ඩිස්පෙන්ස් වෙනකොට ඒක ඉතාම රස්නේ. ඒකින්ද මේක කකුලෙන් ගහලා විසි කරන්න. අතෙන් අල්ලන්නම වයින් කරන්න වෙනවා නම් මොකක් හරි බ්‍රෙද්දක් හරි ග්ලව් එකක් හරි මොකක් හරි දාගෙන තමයි ඒ කටයුතු කරන්න ඕනේ. එහෙම විසි කරනවා නම් උත්සාහ කරන්න විසි කරන්න යම්කිසි ජලය තියෙන ස්ථානයකට. ඒ කියන්නේ කානුවක් වගේ දෙයක් තියෙනවා. එහෙම නැත්නම් ජල තටාකයක් වගේ දෙයක් තියෙනවනම් ඒ වගේ දෙයකට විසි කරන්න උත්සාහ කරන්න. එහෙම බැරි අවස්ථාවේ මම දැක්ක විශේෂයෙන්ම හොංකොං ප්‍රොටෙස්ට් වල චීනයේ ක්‍රමවේදයට එරෙහිව හොංකොං නගරේ ලොකු ප්‍රොටෙස්ට් කරනවා ගියා. ඉතින් ඒහිදී මම දැක්ක සමහර අය මේ පාරවල් වල තියෙන මේ සංඥා අපි කියන්නේ මාර්ග කෝන්ස් කියලා ඒ කෝන් එකකින් මේක වහලා ඒක උඩට වතුර වක් කරනවා.
එතකොට මේක නිෂ්ක්‍රීය කරන්න පුළුවන් හැකියාවක් තියෙනවා යම් කිසි මට්ටමක. නමුත් මතක තියාගන්න ඕනේ මේක චාකෝල් චාර්ජ් එකක් තියෙන. මේක වේගෙන් දැවෙන එකක්. මේ පොඩි මේ වතුර ප්‍රමාණයක් දාලා මේක නිෂ්ක්‍රීය කරන්න අමාරුයි. සාමාන්‍යයෙන් අර මොකක් හරි පොකුණකට වගේ දෙයකට විසි කරොත් මේකේ අංකසි හැකියාවක් තියෙයි. වැදගත්ම කාරණාව තමයි මේක දුමාරයක් නිසා අර වතුර මගින් මෙහි මේ ඒ දුමාරය මේ පිටතට එීම ගොඩක් දුරට නවත්තන. ඒතර මූලික කාරණාව තමයි මේ ඩේන්ජර් එකෙන් පුද්ගලයෙක්ව අයින් කිරීම. දෙවනි කාරණාව තමයි මේ පුද්ගලයා රෙස්පොන්ඩ් කරනවාද කියලා දැනගන්න. ඒ කියන්නේ යාර පොඩ්ඩක් කතා කරලා තට්ටු කරලා හුස්ම ගන්නවාද ඒ වගේ කාරණාවක් තියෙනවද කියලා බලන්න. තුන්වෙනියට කරන්න ඕනේ කාරණාව තමයි එයාට හුස්ම ගැනීම පහසු කිරීම සඳහා අවස්ථාව ලැබෙයි. එයා මුණින් අතර වැටලා තියෙනවා නම් එහෙම නැත්නම් එයාගේ දිව තල්ලට පැත්තට ගිහිල්ලා තියෙනවා නම් ඒ කියන්නේ හුස්ම ගන්න අපහසුතාවයක් තියෙනවා නම් යම් කිසි දෙයක් කටේ තියෙනවා නම් මාස්ක් එකේ මූණ වැහිලා නම් ඒ වගේ අවස්ථාවක ඒක නිරාවරණය කළා මේ ෆ්‍රෙෂ් එයා වලට ලක් කරන්න උත්සාහ කරන්න. ඊට පස්සේ අපි එයාගේ බ්‍රීතින් එයා හොඳට හුස්ම ගන්නවද කියන කාරණාව බලන්න ඕනේ. ඒ වගේම නාඩි වැටෙනවද ටිකක් අනුතුරුදායක තත්වයක නම් ඒ වගේ බලලා වහාම මේ අපි මෙයාව හිස් හොස්පිටලයිස් කරන්න උත්සාහ කරන්න ඕනේ. ඔබට කඳුළු ගෑස් වාරයක් ලැබුණා නම් අපි කරන්න තියෙන මූලිකම දේ තමයි එතනින් අයින් වෙන එක. අයින් වෙලා සාමාන්‍යයෙන් මේ විනාඩි 5ක් 10ක් යනකොට මූලික මට්ටමේ එක්ස්පෝෂර් එකක් නම් උනේ ඒක අයින් වෙලා යනවා. හැකියාවක් තියෙනවා නම් ගලා යන ජලයෙන් මූණ හොදන්න. මූණ අර එකම ජලයෙන් එකම බේසමින් මේක අතුල්ලන්න යන්න එපා. වතුර තියෙනකොට පුළුවන් තරම් වතුර දාගෙන පුළුවන් තරම් මේ වතුර ගලා යන ජලයෙන් හොදන්න යන්න. මොකද මේක අපි අතින් ගොඩාක් තද කරන්න ගියොත් මේක ඇතුලේ අපේ සමේ ඇතුළට ගමන් කිරීමේ හැකියාවක් තියෙනවා. ඉතින් ඒක මූලික දෙයක්. ඉතින් මේ ටියර් ගෑස් හදනාම ඉතින් ගොඩාක් වෙලා හුස්ම අරගෙන ඉන්න ඕනේ. සමහරලාට සාමාන්‍ය වැඩිපුර එක්ස්පෝෂර් එකක් ආවම මේ සාමාන්‍යයෙන් නහයේ අපේ සෙම ඇතුල් වෙනවා හරි අමාරු කඳුළු ගලනවා. ඒ වගේ වෙලාවට මූණ ටිකක් පල්ලෙහාට හරවගෙන ඉන්න වෙනවා. ඉතින් ටිකක් වෙලා ඒ කාටි වෙලා යනකම් මොකද උනේ කියලා කල්පනා කර කර. ඉතින් ඒ වගේ ඔයාට මේ වගේ ඇටෑක් එකක් වුණා නම් මේක මේ වගේ ටිකක් මේ යම් කිසි ඔයාටම ප්‍රතිකාරයක් ප්‍රථමාධාරයක් ලබා දෙන්න පුළුවන්. ඉතින් හොඳම දේ තමයි සබන් සහිත වතුරින් ගලා යන වතුරින් පුළුවන් තරම් මූණ සෝදා ගැනීම. නමුත් ඉතින් සමට ඇතුල් වුණාට පස්සේ ලං එකට ඇතුල් වුණාට පස්සේ ටික කාලයක් යනවා. ඒකේ ඒ තියෙන මේ ආබාධයේ ඒ තියෙන ක්‍රියාකාරීත්වය අඩු වෙලා යන්නේ. ප්‍රධානම වැදගත්ම දේ කරන්න පුළුවන් ඒ තමයි ටියර් ගෑස් භාවිතයට විරුද්ධව ඕගොල්ලෝ කල්පනා කරලා මේ තියෙන කාරණා මම කිව්වට පිළිගන්න එපා. ඕගොල්ලෝ කල්පනා කරලා යම් කිසි මේක හොඳද නරකද කියන මතයකට එන්න. ඒතර මේ මතයන් සමාජයේ පුරා ගෙනියන්න බලන්න ඕගලන්ගේ ස්වාධීන මතයක් විදියට. ඉතින් සමහර විට ඒක කවද හරි දවසකට උදව් වී මේ ටියර් ගෑස් වගේ මේ අමානුෂික දේවල් අපේ සමාජයෙන් දුරක් කරන්න. ඉතින් ඒ ලෙස කියවිත් අද වීඩියෝ එක මම ඉවර කරනවා. ඉතින් ගොඩාක් ස්තුතියි මේ වීඩියෝ එකත් එක්ක ඕගොල්ලෝ සම්බන්ධ වුණාට.